ගෝඨාභය රාජපක්ෂ ගත්තොත් මට ඉතින් එලි වෙනකන් කියන්න පුළුවන් තියෙන දේවල්. ශ්‍රී ලංකන්, මිග්යානා, ඇවන්ගාඩ් පෝලිමක් තියෙනවා. දැන් යුක්‍රේන් ආණ්ඩුව කියන්නේ අපට ගෙව්වේ බිලියන 7.2යි මිග්යානා ගන්න. හැබැයි අපේ අයියලා ලංකා ආණ්ඩුව ගෙවලා තිනවා ඩොලර් බිලියන 14.7ක්. හරියටම 100%ක් හොරකම් කරලා තියෙනවා. දෙගුණයක්. චූෂණ හොරකම් එමටයි. වැලිකඩ හිරගෙදර 26ක් මැරුවනේ හිරකාරයෝ 46 දෙනෙකුට තුවාල කරානේ. ඒ ඇත්තනේ හිරකාර ජීවතුන් අතර නෑනේ. හරි පැහැදිලි. ත්‍රිකුණාමලයේ ළමයි 11 දෙනෙක් මැරුවනේ. මැරුවේ වෙන අය වුණාට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂනේ. හරි පැහැදිලිනේ. රතුපස්වල වතුර ඉල්ලුවානේ මිනිස්සු. දුන්නේ වෙඩි උණ්ඩනේ. 4 දෙනෙක් මැරුවනේ මහපාරේ. ඇල්ලන්න බැරි වුණාට තාම මැරුවනේ. හරි පැහැදිලි. පුරවැසියන්ට පුළුවන් ප්‍රශ්න කරන්න. ඒකට පිළිතුරු දීම මේ අදාළ ආයතනවල වගකීමක්. ඉතින් ඒක අපි අතට ගත යුතුයි. අනාගත ආණ්ඩුවේ කිසිම දේශපාලකයෙකුට සැලියුට් ගහන්න කියලා මම ඔබලාට කියන්නේ නැහැ. ওই මුරකාවල් යොදාගෙන ඇවිදින දේශපාලකයන්ව ගණන් ගන්න ඇති සමාජයක් තමයි අපි හදන්න ඕනේ. ඔවුන් සේවකයන් විය යුතුයි ජනතාවගේ. මේ සජිත් ප්‍රේමදාස දිනවීමෙන් අපි සජිත් ප්‍රේමදාසව විතරක් නෙමෙයි දිනවන්නේ. අපේ මේ ප්‍රතිපත්ති බලාපොරොත්තු ඒව තමයි අපි දිනවන්නේ.